ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද පෙබ්‍රවාරි මාසයේ 23 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. දෙවියන් වහන්සේ ඔබට සදාකාල ප්‍රේමයෙන් ප්‍රේම කරන්නේ. ඔබගේ පව් මකා තිබෙනවා. සම්පූර්ණයෙන්ම මකා තිබෙනවා ඔබගේ පව්. ඔබට කිසි පාපයක් කරන්නට දැන් ශක්තියක් නැති බවට උන්වහන්සේ ඔබට බලයක් දී තිබෙනවා. අපි අන්නේ බලය ගැනයි කතා කරන්නේ. අපේ තේමාව ඒ දෙවියන් වහන්සේගේ බලය විශ්වාස කරමින් සෞභාග්‍යයෙන් පිරි ජීවිතයක් ගත කිරීමයි. අද ජීවනයේ කෑම සෙකරයා පොතේ 12 පරිච්ඡේදයේ 10 වගන්තියේ බයිබලයේ සඳහන් වෙන්නේ දාවිද්ගේ වංශය කෙරෙහිද ජෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ සහ කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නේ කියලා. ඔවුන් තමුන් විසින් ඇන්නව් තනත්තාවන මාදේශ බලා සිට එකම පුත්‍රයෙකු ගැන වැළපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැළපෙනවා ඇත. කුරුඳුලා ගැන ශෝක වෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝක වෙනවා. මේ ජුදා ජාතීන්ට මේ සෙකරයා දෙන දිවස් වාක්‍ය. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ආත්මයක් කරුණාවේ සහ කන්නලව් කිරීමේ ආත්මයක් දෙන්නට යනවා. ඒ අයට පසුතැවිලි වෙන්නට කළ වරදට දැනගෙන හෝ නොදැනගෙන හෝ ඒ අය තමන්ගේ ගැලුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඒ අය කුරුසපත් කළා, ඇන ගැසුවා. මේ බයිබලේ කියන්නේ ඒකයි. ඇන්නව තැනත්තාවන මාදස බලාගෙන ඉඳලා මේ අයට කන්නලව්වේ ආත්මයක් කරුණාවේ ආත්මයක් දෙන්නට යනවා දෙවියන් වහන්සේ. ඉතින් මේ දේ තමයි අද අපි මෙනෙහි කරන්නේ. අපි ජනවාරි මාසයේ දෙවියන් වහන්සේගේ පොරොන්දු මෙනෙහි කරා. මේ පෙබ්‍රවාරි මාසය තුළ දෙවියන් වහන්සේ මට මඟ පෙන්වමින් යනවා. ඒ දෙවියන් වහන්සේගේ ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන නැත්නම් දෙවියන් වහන්සේගේ බලය ගැන අපිට මෙනෙහි කරන්නට. මම මාර්තු මාසයේ ඔබ සමග දේව අභිමුඛය ගැන මෙනෙහි කරන්නට යනවා. ඒ තුනම එකතු කරපුවම තමයි ආලේපය එකතු වෙන්නේ. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට යාඥා කරනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.